ඔයාට තාලෙකට සිංදුවක් කියන්න බැරිද? අඩුම තරමේ පැල් කවියක්වත් කියන්න බැරිද? තාලෙකට හුවක්වත් කියන්න බැරි. වා වෙනුවෙන්ම තමයි මේ රියැලිටි වැඩසටහන ලංකාවේ අංක 1. අද අපි ආරම්භ කරන්න යන්නේ බැරිස්ටා සීසන් 1. මල්ලි දුරරින්නේ මල්ලි ලංකාවේ අංක 1 රියැලිටි ප්‍රෝග්‍රෑම් එක බැරිස්ටා සීසන් 1 ඔන්න මේ දැන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු අද දවසේ ආයතන පත්‍ර 155,000 කියද මල්ලි 56,000 අපි තෝරගත්ත කීප දෙනෙක් ඇතුළට යන්න කලින් අපි නවත්ත ගත්ත කතා කරන්න බලමු. අමෝවි ඔන්න ඉන්නවා අපේ පළවෙනි තරගේ කාර්යය කොහෙන්ද ආවේ? වාගේ ගම විස්තර අපිට කියන්න. හොඳයි අපි බලමු බැරිස්ටා වෙන්න ඊළඟට කවුද ඉන්නේ කියලා. වෙන්න ඉන්නවා. Hi. Hi. What's your name? I'm Andrea. I'm from Columbus 7. Columbus 7 වල girl කෙනෙක් තමයි මේ ඉන්නේ. මේ අපි ඊමු අර බැරිස්ටා වෙන්නම දාදි. ඔව් බැරිස්ටා නැත්තම් කමක් නැහැ. 5 star එකක් කරේ වෙන්න පුළුවන් මේ හරියට. ඔව් බලමු බැරිස්ටා වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ආගේ හස් සපෝට් කරලා තවම මේ ඉන්නේ. ඔව් බලමු බැරිස්ටා වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ආගේ හස් සපෝට් කරලා තවම මේ ඉන්නේ. ඔව් බලමු බැරිස්ටා වෙන්න බලාපොරොත්තු reality program maker barista with Lokuandpodi. මොකද්ද දැන් මේක ඇවිල්ලා barista barista season 1. ඉතින් මාව කියන්නේ මොන? ඉතින් ඔයාටත් බෑනේ මොකුත්. බැරියයි තමයි මිනිස්සු මඩුල්ලෙත් ඉන්නේ. බය වෙන්න එපා මම ඉන්නවනේ. මම මොකුත් දන්නේ නෑ. නෑ මොකුත් නෑ. ඔයාට තියෙන්නේ කපන්න. ඈ? කාටද කපන්න කියන්නේ? ඈ? සඳමාලි අපි ගාවගේ ගීතය ගායනා කරලා පෙන්නන්නේ නේද? කන්ද උඩින් හඳ පායන ලීලා ලන්ද දිගේ රුක් කත්තන පිපිලා මන්ද කොහෝ හඳලනු හැංගීලා එන්න තමා බක් මාලං වීලා ඇසනේ ඇසනේ කපන්න කපන්න බැරිස්ටා ඒ හරි සින්දු හරියට කියන්න බෑ බැරිස්ටා කියන්නේ සින්දු බෑ හරියට ආවදර මිනිස්සු මඩුලක් කියලා ගැටලේ ඉන්නේ මට උදේට පෙරේ ගැරටි දෙන්නේ පොඩි උදේනවා ජීරෙට්ට කොහොමද උනේ අනේ කොහොමද යනවා යන්නේ ඊළඟ කෙනා ගිහින් ගමුද ආ වාගේ නම මොකද්ද I'm Andrea Andrea no Andrea 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 පොලිසියට යන්න කියන්නේ නෑ නෑ Andrea මම ලියා ගන්න ඔතන සෙවන් පොෂ් ගර්ල් කෙනෙක් bro අයියෝ සාමීනී එනක
பொய் பொய்யா சொல்லி மாத்துனது போதும் තෝරන්නේ මොකක්දනේ කවුදනේ මේ බිනිසුරු මඩුල්ලට ඉද අයෝ මොන මෝඩ ඇඳ අමන්නේ මේ මෙයා දාන්න ඊළඟට ඒට මෙයා තෝරගන්න අපිට මේ අපිට වගේ දුක හිතෙන කතාව කියන නේද බාධක කම් කටල නැද්දෙන ඇල්ලත් නේද ගමන ඒමකන්නෑම්ලලා අඩුම තර මේ පිළිුණු වෙච්ච කෑම එකක්වත් කරන යක් නොවේ වේගියන් කන්න අපි ෆීසා කපන් 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 දන්නගෙන කපන් අපිට තෝරගන්න විදියක් නෑ නේද ඩි දුකහිතෙන කතාවක් නෑනවාට අඩුව ගාල මේ පිළිුණු වෙච්ච කෑම එකක්වත් කෑවනම් අපිට මොකක් කර කරන්න බසිය මම පන පිටින් සඳ මාලි ටයිදාල තම ගැලපෙන්න්න තිය තුන්වල ටයිදාගෙන මාත් එක්ක නොන්ඩුන මොනවද කර මටත් එන්න කිය කරන්න ඩනාද හැලෝ කටග මනේද ඉනාල පටන්ගන්න ගුටිගව කියන්නත රටම දැනග නට සවික්ෂණ වාර්තා අනුව අයේ තහවුරු කරපු ලංකාව යන්ගේගේ ප්‍රෝගෑමි කරතිකනවා ඇත්ත වශයෙන්ම ලගතු ලයින්න ොඩේ වර්තාව සමීක්ෂණ වර්තාව මතකුණ එනම් මොකද කියන්නේ මෙල් ඇද මේ ඒ වාර්තාව නැත්තන් කියන්න බොරුණ කිය කියනවා නෑමෝම කිය හමෝම කියනව කරන්න ගින් තමාර ඉතල ගුටිකාග නැවිල්ල යතු ප්‍රමාණය මට වා කියන්න මට ඒ ප්‍රංශෙන් අය කෙනෙකුත් කතා කර බලනවල එමදාව කන්න කලින් බලන්නේ ලකු පොඩිලු ලිංක කියවලන ඒත්තර කියල කියන්න පෙන්නල තිබ නෑ මේගෙන වැඩේ පොඩි ඇතම ඔයි බැරිස්ටා වගේ එකක් පටන්ගත්තේ අපි හැමෝම හැමදාම තැන දෙන්න පුළුවන් මිනිස්සුන්ටන දෙද පුළුවන්න මනුසේ තැනත් ගැ මිනිසුන් ට තැනද ති බැරි මිනිස්ු පවනද පහම කතා කරන්න බ ඕන මනසේ පුළුවන් දෙයක් තින පුළුවන් දේවල් කරන්න ම අනුගමනය කරන්නේ දරණී හරණ මංකැන මිරිකලා ටිප්ස් තමයිම පලෝ කරන්නේ මොකක් කරලා මිරිකලා ටිප්ස් කොහේද අරපේ මැඩම් ඉන්නේ රෝසපාර කාරක දන්න රේජරෝව දන්නද රේජරෝ රෝසපාට ඒ කාරක නෝනා කවදස් ්‍රිකලා දරරි නෝනා ඒ නෝන මේ දවස්සල ටිප්ස් ටිකක් දෙනවා කාරගන්නම රේජරෝ එක පස්සතම වීම් කාරක මිනිස්සුන්ට වරදි නව මේ දවස්සල ජනප්‍රේම තරුව පෙස්බුක් එක මේ රෝසබාට කාරක අයිතිකාර නෝන ස්රි රේජරෝයගේ මෙයා මේ දවස්සල හඳුන්වාදී ලතිද මිරිකලා ටිප්ස් මිරිකලා එ මිරිකලා ටිප්ස් පොල්ගිරිගන්න විද මිරිකල දැ අපි කොහොමද පොස් විදිහයට පොස්්විදියට කොහමද පුටුවක ඉඳගන්න පොස්් විදියට කොහොමද කෙහෙල් ගෙඩියක් කන්නේ කොහොඳ කැපුවා කොටස් වශයෙන් කෑව යෝගාරගෙන ෙල්ල ගල කෑවන ව කෙල් ගෙඩිකන්න උච්චරතු පත් ඔයාල කමයි දියනමයා එක පොස්්විදියට ගන්නේ ගෙන ගන්නේ තේරෙන්නෑනේ ද බලන්න මේ පෙන්න්නවාට පොස් විදිහට පුටුවක වාඩිවෙන විදිහ මිරිකලා ටිප්ස් අපෙන්ම පමණයි ලොකට දිස් වීඩියෝ හරිඳගන්න පුටුව බලල ඔය විදියට ඉඳගන්නෙත් නෑමයා බෙල්ල කටාගන්නතම තෙරන පුටුව ඔලෝඩ තියාගන්නෙත් නෑ යන්නේ අන්න අන්තිවට පුටුව ඉතේම තම ඉද කෝද මිරිකලා ටිප්ස් මොනාද මැත්ස්ද කරේ ආ කවන්නම පොඩි
සමීකරණයක් දෙන්න විසඳනවාද? ලක්ෂයක් දෙනවා විසඳුව. එක්ස්වන්න තිය එක්ස්වන්නදී කාගේත් මේක තුන්දෙනෙක් ඉන්නවනේ. තුන්දෙනා යනවා දැන් ඔන්න. බලන්න මේ ඇත්තට මේක මේක මෙගා ටෙලිනාට්‍යයක එක කොටසක් විතරයි. මේ අනිත් කොටස් කොහෙද හන්න එපා වාඩියක් බලන්න. කොහොමද මේ ආදර කතාව කියලා. බලන්න උන්නේ මාර්ගයේ ගමන් කරන අයුරු බලන්න පසුබිම දිස්සන ආකාරය. මේ ලංකාවේද? නැහැනේ. ඔහේ හරි ගමන් නැව බලන්න ඔය වෙන විදිය. කොහොමද කමන්නේ TikTok ජීවෙන්? මොකද්ද වෙන්නේ? අතන මේ මේ මේක මට කියන්නේ මම මේ කියන්නේ වාඩු මෙතන විසඳලා දෙන්න මේ සමීකරණය විසඳන්න. මොලේට සමනල ගැටේ වැටෙනවා, ගමන්ල ගැටේ නෝ, ලොරි ගැටේ වැටෙනවා මේව බලනකොට. අපි බලමු අවසානයේ කොහොම විසඳෙයිද කියලා. ජීවිතේ මෙච්චර දුෂ්කරද? බලන්න. බලන්න. බලන්නේ පහර දෙන ආකාරය. කොයි තරම් හැරේ කස ගන්නවද? කොයි තරම්නම් අදමද කොයි තරම්නම් කොරිරුද? අදම කිව්වේ? අදම කිව්වේ. අදමයි කියන්නේ අශිෂ්ටයි. ලොප්පන් සමීකරණය විසඳුවද? අදහස් දක්වන්නේ ඒක ඉතල තේරලා ඉන්න මේ මොකක්ද උනේකේ? තේරුන්නේ නැහැ මේ. තේරලා නැහැ මල්ලි. ආ තේරුණා නැ කියන්න මොකද උනේ? පාඩ තේරුණේ නැහැ. අත් ඉතින් තනියම ඉතිය ඇති දැන්. අතරේ කරන්න කාලේ. ඇයි ඇයි මම යහතින් ඉතිය ඇති කියලා හිතලා තියෙන්නේ. අදරේ කියන්නේ ජීවිතේ අපිට අත්‍යවශ්‍යයි. අපි හුස්ම ගන්නෙ කොහොමද? අපිට හුස්ම ගන්නකොට ආදරෙත් තෝණ වෙනවා. ඒ ආදරේ කියන්නේ හරියට හුස්ම වගේ. අසනීපියක්ද? ආදරේ අපිට අත්‍යවශ්‍ය අංගයක්. ආදරේ නැතුව ජීවත් වෙන්න. හරි හරි මේ මේ වැල්ලට අරන් ඔන්න කියන්න ඕනේ කියනවලු. හරි. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ ඉසුරුමුණි පෙම්විවල නෙවෙයි. නෙවෙයි. මේ කියන්න හදන්නේ සාලි අශෝකමාලා ගැන නෙවෙයි. එහෙනම් කා ගැනද? බලන්න. බලන්න මේ ආදරේ වෙනුවෙන් කරන කැපකිරීම. මං හිතන්නේ සාලියවත් අශෝකමාලා වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කරන්න. ඇයි බස් එකේ නැග හිටගෙන ඉන්නේ මේ කැපකිරීම? රෝෂිනී මැඩම් වෙනුවෙන් නිහාල් බොස්සවත් ඔහොම කරලා නැහැ. ඒ මොකද අර කරන්නේ එළවලු කපනවද? අතර බලන්න මේ කපන කැපිල්ලත් නම් දෙයියනේ. මේ අපේ දශකයේ දරු ආදරේ මහිමය අපට පෙන්වන අයුරු. හත්තිල වෙහෙලේ බින්දුවක්වත් නැහැ මොට්ට පිහියත් අතුල්ලගෙන ඉන්නේ. නම තමයි ඒ ආදර කතාව අවසන් වෙන්නේ. නමුත් බලන්න මේ වෙලාවේ යුවතිය කිසිදු හැලහොල්මනක් නැතුව ඉන්න ආකාරය. ඉතින් ටීවී දිහා හරි අර වගේ පිස්සෙට මොකටද ආදරේ කරන්නේ? අතපය කපාගෙන මොකද්ද? අපි මේ ගැන සීරියස් කතා කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ සීරියස් කතා කරන්න පුළුවන් ද ඒ වගේ මෝඩ වැඩක් ගැන? ඔව් ඇත්තනේ. අපි ජෝක් එකකටම කතා කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි මේ වගේ දරුවෝ වෙනුවෙන් මම හිතාගෙන ඉන්නවා පොඩි මම මේ දරුවෝගේ අනාගතේ මගේ අතට ගන්න ඕනේ. මම ගන්න ඉන්නේ දැන්. අත කපා ගත්තේ ඒවා? නෑ එහෙම නෙවෙයි. මම මේ පවුනේ උපදෙස් දෙන්න. ඔව් හොඳයි. හරිම කෙනා උපදෙස් දෙන්න යන්නේ. මං ඇතර ඔයාගෙන හිතන ලස්සන වීඩියෝ එකක් අරන් ආවේ කොහාටම ගැලපෙන වීඩියෝ එකක්. අපි මේක සබ්දෙත් එක්ක අහන්නේ ඒක නිසා බාහිර ශබ්ද සියල්ල අඩු කරන්න මල්ලි පොඩ්ඩක් බලන්න බාහිරින් කිසිම ශබ්දයක් එන්න දෙන්න එපා. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි අක්කේ ඇයි මෑණියනේ ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ කියලා. ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ අහංකාර කමකට වාස් එහෙම කමකට නෙමෙයි. මොකද ගොඩක් දෙනෙක් මට බැනලා තියෙනවා ඇයි ෆෝන් ආන්සර් කරන්නේ නැති කියලා. දවසකට මැසේජ් පමණක් මට 1600ක් 2000ක් වෙනවා විශ්වාස කරන්න. ඒ තරම් මැසේජ් ගොඩක් WhatsApp මැසේජ් වලට WhatsApp මැසේජ් විතරක් එනවා. ඒ නිසා අර මට ගොඩාක් දුරට හැමෝගෙම ෆෝන් ආන්සර් කරන්න වෙන්නේ නැහැ. හලෝ හලෝ මේ මට අර මෑණියොන්ට කතා කරන්න බලන්ද? සෙන්ඩ් ගෙවුවට කෝල් එකෙන් සුවඳ දෙන්නේ නැහැ. සද්ද විතරයි එන්නේ. මම ඇපොයින්ට්මන්ට් එකක් දාලා කතා කරන්න. තෑන්ක්ස්. මේ මටත් ඉතින් ඔය 1500ක් 2000ක් කියනවා කිව්ව කෝල් මැසේජ් එකෙන් මොන් ඔය වගේ මේ වෙන සම්බන්ධතා ඇති කරගන්නේ මෑණියොත් එක්කද කවුද රක්කද කවුද එක්කෙනත් එක්ක සම්බන්ධතා ඇති කරගන්න වෙන්නේ ඉතින් ගන්න. සෝදි මම කියන්නේ මොනවාද ඔයාලට හිතුනේ අතර මේ මං කරපු සමාජ සත්කාරය ගැනද? කොයි වගේ අදහසක්ද දෙන්නේ? මොකද සමාජ සත්කාරය? නෑ මම එහෙම මොකක් හරි කරානේ. මොනවද හිතන්නේ? මිනිස්සුන්ගේ නොම ගෑවන එක සමාජ සත්කාරයක්ද? සමාජෙට මොන දෙන්නේ කොහොමද? පටන් ගත්ත වෙලේ ඉඳලා කෑවනේ වැඩි. මගෙනවත් එක කැත වෙනවනේ මේ මේ වැඩවල. මේ මේ ওই ප්‍රශ්න අපි අමතක කරමු. මම අර බැරිස්ටා එකට ආපු 10 දෙනෙක් ඉන්නවා එළියේ. මොකද? බැරිස්ටා. අනේ මේ කාර කතා කරනවා බැරිස්ටා. මේ පොඩ ඉන්නකෝ මේ. ඔයා පොඩ ඉන්නකෝ වාඩි වෙන්නකෝ කියන එක අහලා. මම අර මේ ගෑන් ළමෙක් සෙට් කරලා දෙන්න හැදුවේ ඉතින්. කොහෙද ඉතින් අහන්නේ නැහැ.